ආදරය මේ ලෝකේ ලස්සනම හදවත් තියෙන මිනිස්සු ළඟ තියෙන සුන්දරම දෙයක්. හරි ලස්සන හැඟීමක්. අපිට කාටවත් ආදරය කරන්න එපා කියලා කියන්න බෑ. සීමා මායිම් දාන්නත් බෑ. මොකද ඒක බොහොම සරල මානුෂීය හැඟීමක්. ඒත් ඒ වගේ සරල හැඟීමක්වත් නිවි සැනසෙල්ල විඳින්න බැරි නම් ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක්. අදින්වත් අල්ලන්නේ නැතුව ආදරය කරපු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. වචනකින්වත් කවදාවත් නොකිය හිතින් විතරක් ආදරය කරපු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. වෙන් වෙන්න දහහක් හේතු තියාගෙන ආදරේ රැකගෙන හිටපු මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. අවුරුදු ගානක් පරිස්සම් කරපු ආදරේ වෙන කෙනෙක්ට පරිත්‍යාග කරලා නිහඬවම සමුදොන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. දාලා යන්න බැරි කමට අතින් අල්ලගෙන දුක විඳගත් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. සරලවම කියනවා නම් ආදරේ වගේම විරහවත් ලස්සනට විඳපු මිනිස්සු මේ ලෝකේ ඕනි තරම් ඉන්නවා. ඒත් තියෙන ප්‍රශ්නේ තමයි අපේ තරුණ ළමයින්ට ආදරේ වගේම විරහවත් ලස්සනට විඳින්න කවුරුත් කියලා දෙන්නේ නැති එක. දරුවෝ හැමදාම දරුවෝ විදිහට ඉන්නේ නැහැ. දරුවෝ දවසක ලොකු වෙනවා. ටික ටික ආදරේ කියන හැඟීම එයාලා හොයන්න ගන්නවා. එතකොට එයාලා පුංචි කාලේ ඉඳලම ලෝකෙ දැකපු ආදර කතා වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි එයාලා පුංචි කාලේ ඉඳන් දැකපු ආදර කතා මොන වගේද? විවිධ ජනමාධ්‍ය තුලින් පුංචි කාලේ ඉඳන්ම එයාලගේ ඔළුවලට යන්නේ හරිම සරල හේතු වලට ඇති වෙලා නැති වෙලා යන ආදර කතා නේද? එහෙමත් නැත්නම් පලි ගැනීම වෛරය වගේ දේවල් නේද? ඇත්තටම කියන්න කනගාටුයි good morning කියුවේ නැත්නම් good night කියුවේ නැත්නම් මැරෙන්න යන තැනට ආදරේ කියන සුන්දර හැඟීම බාල වෙලා. දැන් ඉන්න තරුණ ළමයි ආදරේ කියලා හිතන් ඉන්නේ ඒක. ඉතින් හිතන්න කවුද මේ බාල වෙච්ච ආදරේට වග කියන්නවනේ? කිසිම සදාචාරයක් නැති මාධ්‍ය තුලින් කාලයක් තිස්සේ ආදරේ කියලා ලේබල් එකක් අලවලා ඇත්තටම මාකට් උනේ වෛරය මිසක් ආදරය නෙවෙයි. මේක ගොඩක් වෙලාවට බහුතර ආසියාතික රටවල තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක්. ඒවායේ බොහොම දරුණු ප්‍රතිඵල වර්තමානයේ අපට අපේ ඇස් පනා පිටම ඇහෙන්න දකින්න තියෙනවා. හිතන්න පුංචි දරුවෙක් මේ ලෝකෙට එද්දී එයාලා ළඟ වෛරය, ක්‍රෝධය, පලිගැනීම වගේ දරුණු හැඟීම් එයාලගේ හිත්වල නැහැ. එයාලට තියෙන්නේ හරිම අහිංසක ආදරණීය හිත්. ඉතින් මෙහෙම තිබ්බ හිතක් කොහොමද වෛරයෙන් පිරෙන්නේ? කොහොමද ක්‍රෝධයෙන් පිරෙන්නේ? තමන් ආදරය කරපු කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න, එහෙමත් නැත්නම් තමන්ගේම ජීවිතය නැති කරගන්න තරම් ඒ පුංචි හිත් දරුණ උනේ කොහොමද? ඒක උනේ පුංචි කාලේ ඉඳන්ම දරුවගේ වටපිටේ ඉඳපු අය එයාට අහන්න දකින්න දීපු දේවල් වලින්. දරුවා ළඟ තියාගෙන පූසෙක්ට හරි බල්ලෙක්ට හරි ගහලා පන්නන තැනේ ඉඳන් දරුවා ළඟ තියාගෙන අම්මා තාත්තා රණ්ඩු කරගන්න තැන ඉඳන් රැට දරුවන්වත් වාඩි කරවගෙන හැමෝම එක්ක බලන මෙගා නාට්‍යවල ඉඳන් තමන්ගේ දරුවට එහා ගෙදර ළමයට වඩා ලකුණු ගන්න කියන තැන ඉඳන් ඒ ළමයාගේ ඔළුවට දාන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ දේවල් නේද? දරුවෙකුට පුංචි කාලේ ඉඳලම ආදරය රහ දැනෙන්න දෙන්නවනේ. අම්මා තාත්තා ගුරුවරු දරුවන්ට ආදරය බව කියන්න ඕනේ. ඔවුන්ට ඒක දැනෙන්න දෙන්න ඕනේ. හිමිවීම වගේම අහිමිවීම දරාගන්න උදව් කරන්න පුළුවන් මට්ටමට ගුරුවරු දෙමාපියෝ දරුවන්ට ලං වෙන්න ඕනේ. එහෙම නැවුනත් අනාගතේ බිහි වෙන්නේ ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න දන්නේ නැති දරුවෝ. හැම දෙයකම අවි අමෝරණ දරුවෝ විරහ වේදනාව පරිගැනීමක් කරගන්න දරුවා විතරයි. මේක හොඳට මතක තියාගන්න. ඇවිලෙන්න නොදී නිවෙන්න දන්න දරුවෝ හදන්න පුළුවන් ආදරෙන්ම තමයි. ආදරය ගැන පුංචි කාලේ ඉඳන්ම ඔළුව අතගාලා කියලා දෙන්න ඕනේ. අම්මා තාත්තට ආදරෙන් සලකන්න ඕනේ. තාත්තා අම්මට ආදරෙන් සලකන්න ඕනේ. ගුරුවරු දරුවන්ට ආදරෙන් සලකන්න ඕනේ. ඒ වගේම දරුවෝ මේක දකින්න ඕනේ. එතනිනුයි ඔවුන් ජීවිතේ දකින්නේ. එතනිනුයි ඔවුන් ආදරය කියන දේ දකින්නේ. ලංකාව වගේ රටක තියෙන ප්‍රශ්නයක් තමයි අම්මා තාත්තා දරුවෝ ඉස්සරහ ආදරය කරන්නේ නැහැ. ඒක දකින්නේ අසභ්‍ය දෙයක් විදිහට. මම කියන්නේ ඇයි එහෙම වෙන්නේ?
දරුවට පේන්න තාත්තා අම්මව වැළඳගෙන නළලට හාදුවක් දෙන්න ඕනේ. අම්මා තාත්තට ආදරෙන් බත් කටක් කවන්න ඕනේ. දරුවට පේන්න අම්මා තාත්තා ආදරෙන් කතා කරන්න ඕනේ. ඒක තමයි ඔයාලගේ පුංචි දරුවා පුංචි කාලේ ඉඳන්ම දකින්න ඕනේ. එයා අනිත් හැමදේම ඔයාලගෙන් ඉගෙන ගත්තා වගේම ආදරේ කියන දේත් ඉගෙන ගන්නේ ඔයාලගෙන්මයි. ඔයාලම තමයි ඔයාලගේ දරුවට ආදරේ කියන්නේ මොනතරම් සුන්දර දෙයක්ද කියන එක කියලා දෙන්න ඕනේ. ආදරේ ගැන වැරදි අර්ථකථනයක් නැතුව හරි ලස්සන ආදරණීය නිර්වචනයක් ඒ පුංචි ඔළුවතුරට දාන්න පුළුවන් gedirinmay. අහිමිවීම විරහව කියන්නේ හරිම භයානක හැඟීමක්. ඒත් ඒක සෞම්‍යව විඳින දරුව ගොඩනගෙන එක අපි හැමෝගෙම වගකීමක්. අහිමිවීම දරා ගන්න හැටි, වේදනාව දරා ගන්න හැටි පුංචි කාලේ ඉඳන්ම අපි එයාලට කියා දෙන්න ඕනේ. ඉවසීමෙන් ප්‍රශ්න විසඳන විදිහ පෙන්වලා දෙන්න ඕනේ. පුංචි කාලේ ඉඳන්ම එයාලව ශක්තිමත් කරන්න ඕනේ. මතක තියාගන්න, දරුවන්ට පුංචි කාලේ ඉඳලම මිනිස්සුන්ට රිද්දන්න ඉඩ නොදුන්නත්, ආදරේ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා ඔවුන්ට කියා දුන්නොත්, ඔවුන් ලොකු වෙන්නේ මිනිස්සුන්ට ආදරය කරන දරුවෝ විදිහට. ඉතින් එවැනි දරුවන්ගේ හිත්වල මානුෂීය විදිහට ආදරේ හැඟීම රැඳිලා තියෙවි. ඔවුන් මුළු ලෝකෙටම ආදරේ බෙදාවි. ඒ වගේම දවසක ඔවුන්ව ලබන පෙම්වතුන් පෙම්වතියන් මේ ලෝකේ වාසනාවන්තම පෙම්වතුන් වේවි. ජය වේවා.